පසුගියදා ශැංග්‍රීලා හෝටලේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත් වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇපලැබූ රූපලාවන්‍යවේදී චන්දිමල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි, ටෙලි නිලි මාධවි ඇන්තනී ඇතුළු 21 දෙනෙකුගේ පිරිස නිරෝධායනය පිණිස පස්සර බණ්ඩාරවැල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමෙන් පසු ඔවුන් සියල්ල අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතයි. මේ අය අතරින් පියුමි හංසමාලි ඩෙලි මිර පුවත්පත් අමතමින් පවසා ඇත්තේ අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දී තිබියදී පසුව සිදුව අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි. සාදයකට සහභාගී වීමෙන් පසු ඇපලද නමුත් තමා චන්දිමල් සහ ඉතිරි සමාජිකයින් මාධ්‍යවේදියෙකුගේ උසිගැන්වීම මත නැවත කැඳවා නිරෝධායනයට යොමු කරන ලද්දේ එය දඬුවමක් ලෙස ලබා දෙන අදහසකින් බවත්, තමන්ගේ හෝ නීතිඥයින්ගේ අදහස් දැක්වීමකට ඉඩක් නොතබා එම ඇවිටිල්ල නොසලකා සෞඛ්‍ය නිලධාරීන්ගේ මුණගැස්වීම හෝ වළක්වා අත්තනෝනමතික ආකාරයට බවත් පියුමිගේ චෝදනාවයි. සති දෙකකට පෙර පුරා සංචාරක තහනම අතරතුර ශැංග්‍රීලා හෝටලේ පැවති උපන්දින සාදයකට සහභාගී වීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් ගෙන යාම දැඩි කතාබහක් ඇති කළේ සමාජ මාධ්‍ය තාරකාවක් වූ පියුමි ෆේස්බුක් ලයිව් පැමිණ සිදු කළ කෝපාන්විත අදහස් දැක්වීම නිසායි. හිරු රූපවාහිනී වැඩසටහනකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට බලකිරීමක් කර අධිකරණය ඇප ලබා දීමක් ප්‍රශ්න කර ඇති අතර එම නිවේදක චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාසයක් කර ඇති බවට පියුමි සහ චන්දිමාල් මේ වන විටත් රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පියුමි චන්දිමල් සහ කණ්ඩායම මීට දින කිහිපයකට පෙර PCR පරීක්ෂණයකට භාජනය වූ අතර ඊයේ පැමිණි ප්‍රතිඵල වාර්තාවලින් පෙනී යන්නේ සියල්ලන්ම COVID-19 සඳහා ඍණාත්මක බවයි. ඔවුන් අද ඒ අනුව නිදහස් වී නිවෙස් බලා යාමට පිටත් වී ඇත. පියුමි පැවසුවේ සිදු අසාධාරණය ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට මුල් අදහස තිබුණත් ඊට පෙර ඇය සහ චන්දිමල් නීති අනුගමනය කර මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කරන බවයි. අපට පසුව පවා පෞද්ගලික සාද පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බව අපට දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඔවුන් සියල්ලෝම අප වගේ රැගෙන ගියේ නැහැ. නිවාස නිරෝධායනයට යටත් වුණා විතරයි. මෙතන ලොකු අසාධාරණයක් වුණා. අපි නීතිමය මාර්ගයට එළඹෙනවා. අද උදෑසන ඇයි සමාජ මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩයයි මේ. Good morning, beautiful පස්සර ශ්‍රී ලංකා. Last day in here. සියලු දෙනාගේ PCR negative guys. ඉතින් අවසරයි යන්න. ප්ලීස් මොන TV channel එකකින්වත් YouTube එකක්වත් ගන්න එපා ඉන්ටර්වියුස් දෙන්නේ නැහැ. මොකද මේක කිසිම තේරුමක් නැති දෙයක්. පියුමි හංසමාලි ගැන හොයනවට වඩා මේ රටේ ගොඩක් දේවල් තියෙනවා සොයා බලන්න. ඉතින් මට කෝල්ස් ගත්ත හැම මීඩියා එකකටම මම කිව්වේ දෙන්නේ නැහැ කාටවත් ඉන්ටර්වියුස්. කිසිම තේරුමක් නැති දෙයක්. මට වුණා සාධාරණයට මම මානව හිමිකම් කොමිසමේ නඩුවක් දාන්න දැනට සියලු දේ සූදානම් කර ඇත. මුළු ලංකාවක් දන්නවා අපිට උනේ අසාධාරණයක් කියලා. සැරින් සැරේ එකම දේ මීඩියා වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඉතින් ප්ලීස් මට කතා කරන්න එපා. මම නෝ ආන්සර්. මේ රටේ මිනිස්සු ගොඩක් බඩගින්න ඉන්නවා. කන්න බොන්නවත් ඉන්න හිටින්නවත් තැනක් නැතුව. ඒවා ගැන සොයා බලා පිහිටක් වන්න. එය පිනක්. නිකම් පියුමි හංසමාලි පස්සේ එන්නේ නැතුව. නැවක් යට ගියා. එහෙනම් පියුමි හංසමාලිගෙන්. මම නෙවෙයි කියන්නේ රටේ බහුතරයක් මිනිස්සු. ජාත්‍යන්තරයේ න්ියුස් පේපර්ස් වාර්තා කරලා තිබ්බා. නැවට වඩා පියුමි හංසමාලි ගැන හොයලා. I'm proud of me. මම ගැන සොයා බලන එක නවත්තන්න මෙපා. දිගටම සොයා බලන්න. මම ආසයි ඒකට.